රුපියා 100 බාණ්ඩේ විකුණ විකුණ ඉන්නේ. ආණ්ඩුව ඇවිල්ලා කියනවා ඔයාට රුපියා 20ක බද්දක් දියන් කියලා. දැන් ඔයා නිෂ්පාදකයා. දැන් ඔයා නිෂ්පාදකයා වෙන්න. ඔයාගෙන් තමයි ආණ්ඩුවට රුපියා 20ක බද්දක් දැම්මට ඕන. ඔයාට හිතෙන්නේ මොකද්ද කියන එක? බාණ්ඩේ මෙයා කියන මිල වැඩි කරනවා. අක්කයි නංගී එකතු වෙලා මොකද හිතන්නේ? බාණ්ඩේ මිල වැඩි කරනවා. පොතේ උඹලට මොකද හිතෙන්නේ? මිල වැඩි කරනවා. දැන් 100යි නේ 120යි කරලා විකුණනවා. එහෙමද? රුපියල් 100 විකුණු විකුණන ආණ්ඩු වල 20ක් කියලානවා 120යි කියලා විකුණනවා. එහෙමද? මිල වැඩි කරන්නේ නැහැ. එහෙනම් ඔයාට මොකද හිතෙන්නේ? ඒ ගන්න විකුණනවා. ඒතර උත්තර දෙකයි ඉනි තියෙන්නේ. මම නම් කියනවා ඔය දෙකම වැරදි. තොපේ ආර්ථික විද්‍යාත්මක දැනුම නම් නේද? ශූන්‍යයි. රයිට්. දැන් එහෙනම් අපි ඉන්නේ උගන්නන්නේ ඒකටනේ. ආර්ථික විද්‍යාඥයෝ ඕගොල්ලෝගෙන් වෙනස් උනේ යන්නේ වගේ හේතු නිසා කියලා හිතාගන්න. දැන් උඹ දැන් ආණ්ඩු දැන් හරිද? ආණ්ඩු දැන් බදුවයි කරන්නේ ඔය විකුණපු ගානටනේ. හරිද? ආණ්ඩුව ඔයා විකුණන්නේ කීයද කියලා ආණ්ඩුවට හොයාගන්න පුළුවන්නේ. ඒ වගේ නුම් තියලා ඔක්කොම තියලාට තියෙන්නේ. එතන හොයාගන්නවා. දැන් ඔයා බාණ්ඩ දැන් මේ මාසේ බාණ්ඩ ඔයා කියන්නේ මේ මාසේ ඔයාගෙන් විකුණුම් ප්‍රමාණය 20ක බද්දක් නෙල්ලන්නේ. උඹ කියනවා හෝ ආණ්ඩුව පොඩකින් පොඩෙයින්. මට මතකයි ගිය සතියේ බාණ්ඩ ගත්තු මිනිස්සු දැන් යනවා ගෙදර හොයාගෙන. අයියේ රුපියල් 20ක් ඊළඟෙන් ඉපයි. මොංගල් දෝයි මේ මාසේ විකුණපු ඔක්කොගේම රුපියල් 20ක බද්දක් කියලානට දැන් කලින් ගත්තු අය මතකයි ගත්ත අය කවුද කියලා මතකයි. ගෙදර කියලා හොයාගෙන ඉලා මේ ආණ්ඩුවේ ලිකුවා මේ 20ක් දෙනවා තව. ඔයා හිතනවා මීට කලින් රුපියල් 100ට විකුණනනේ. වාගේ අතර රුපියල් 100ක් හම්බුණානේ. දැන් එයා හිතනවා ඔයාගේ අතට හම්බෙන්නේ නැත නිෂ්පාදකයාගේ අතට හම්බෙන්නේ. බදු දැම්මම සැපේම වක්රේට මොකද වෙන්නේ? ආ වමට ඉතින්නේ. දැන් මිල වැඩි වුණොත් මොකද වෙන්නේ? මිල වැඩි වුණාම වමට ඉතින් වෙනවනේ. මාර නිෂ්පාදකයෝනේ. වැඩියෙන් මිලක් හම්බුනාම වමට ඉතින් කරන්න. ඔබ නිෂ්පාදකෙක් වෙන්න බෑ. දැන් ඔබ ඔය කියන විදිහට මිල වැඩි කරා නම් සැපේම අඩු කරන්න වෙන්නේ නැහැ. සැපේම වැඩි කරන්න පුළුවන්. ඔයා බාණ්ඩේ විකුණ විකුණ ඉන්නකොට ආණ්ඩුව ඇවිල්ලා බද්දක් ඉල්ලුවම ඔයාට හිතෙන්නේ ඔයාගේ අතට ලැබෙන මිල බද්දේ ප්‍රමාණයෙන් අඩු වෙනවා කියලා. බද්දේ ප්‍රමාණයෙන් අඩු වෙනවා කියලා ඔයා හිතලා ඔයා මොකද වෙන්නේ? ඔයා අධෛර්යමත් වෙනවා. ඇයි ඒ වෙනද ලැබිච්ච ලාභයෙන් 20ක් දැන් ආණ්ඩුවට දෙන්න වෙනවා. එහෙමනේ හිතෙන්නේ. එතකොට ඔයා අධෛර්යමත් වෙලා මොකද කරන්නේ? ඔයා සැපයුම අඩු කරන නිසා සැපයුම වක්‍රය වමට විතැන් වෙනවා. එහෙමනේ වෙන්නේ. අතට ලැබෙන මිල බද්දේ ප්‍රමාණයෙන් අඩු වෙනවා කියලා හිතලා එයා අධෛර්යමත් වෙලා එයා සැපයුම අඩු කරන නිසා සැපයුම වක්‍රය වමට විතැන් වෙනවා. එහෙනම් අද ඉඳලා මතක තියාගන්න ඕනේ මේක බං. බද්දක් දානකොට හැමතිස්සෙම පාරිභෝගිකයා නෙමෙයි නිෂ්පාදකයා සිතන්නේ මොකද? පීරින ටී බං. තමන්ගේ අතට ලැබෙන මිලෙන් බද්ද අඩු වෙනතට පීරින ටී. තේරුණාද ඔච්චරයි?